කොහොමද හැමෝටම හැමෝම පරිස්සමෙන් හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් ඔන්න අදත් අපි ඔයාලත් එක්ක එකතු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ කීප දෙනෙක් අහපු ප්‍රශ්න කීපයක් තියෙනවා. ඉතින් සරලව ඒවට උත්තර දෙන්න හිතාගෙන අපිත් එක්ක එකතුලා අපිත් අහනවා ඇමරිකාවේ තියෙන රැකියා අවස්ථා මොනවද? මොනවද කොහොමද වැටුප් ලැබෙන්නේ? ඉතින් පොඩ්ඩක් අපි හිතුවා අද ඔයාලත් එක්ක ඒ ගැන කතා කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් අනිවාර්යයෙන්ම ඔයගලන්ට කියන්න ඕනේ දැන් ඔයගොල්ලෝ ලංකාවේ නිරතුරුව ඉන්න රැකියාව මෙහි ඇවිල්ලා එක පාර්ට්ම කරන්න අමාරුයි. ඉතින් මෙහි සුදුසුකම් සපුරන්න ඕනේ ඒකට. ඉතින් මෙහෙදී ඉගෙන ගන්නත් ඕනේ. දැන් ඔයා වෛද්‍යවරයෙක් නෑ ලංකාවේ. නමුත් මෙහි ඇවිල්ලා ඔයගලන්ට වෛද්‍යවරයෙක් විදිහට වැඩ කරන්න බෑ එක පාර්ට්ම. ඉතින් යම් කිසි කාල සීමාවක් තියෙනවා. ඒ තිරෙදි ඔයාලා ඉගෙනගෙන ඒ සුදුසුකම් සපුර ගන්න ඕනේ. ඉතින් ගොඩක් රැකියාව වලට එහෙමයි. ඉතින් ඒක අනිවාර්යයෙන්ම ඔයාලට කියන්න ඕනේ. ඒ වගේම තමයි මෙහි නීත්‍යානුකූලව රැකියාවක් කරන්න නම් අනිවාර්යයෙන්ම සෝෂල් සිකියුරිටි නම්බර් එක ඕනේ. ඉතින් දැන් අලුතින් ග්‍රීන් කාඩ් වින් කරලා ඉන්න අයට ලංකාවේම මේක ඇප්ලයි කරලා මෙහෙට ඇවිල්ලා සතියකින් වගේ හම්බ වෙන ක්‍රමවේදයක් ලෑස්ති කරලා තියෙනවා. ඉතින් ඒක ගොඩක් හොඳයි. ඒ ක්‍රමවේදය ලේසි නැත්තම් මෙහෙට ඇවිල්ලානේ අපි ඇප්ලයි කරන්න ඕනේ සෝෂල් සිකියුරිටි එකට තවත් කල් යනවා. ඉතින් දැන් අලුත් විදිහට එහෙම තමයි ඒ ක්‍රමවේදය තියෙන්නේ. ඉතින් මෙහෙට ඇවිල්ලා ජොබ් එකක් හොයාගන්න අපි මොන වගේ තැන් වලට යන්න ඕනද කියලා අයියා ඔයගලන්ට කියයි. ඔව් ඉතින් තියෙනවා දැන් කීපයක් යන. ඉතින් ඇවිල්ලා මේ ජොබ් වලට පුළුවන් අපිට මේ හැම ස්ටේට් එකකම තියෙනවා මේ කැරියර් සෙන්ටර්ස්. එවන් ගිල්ල ඒක ඔන් ඩුයින් කරන්නේ. එතන තියෙනවා කම්පියුටර්ස් පාවිච්චි කරන්න පුළුවන්, ඉන්ටර්නෙට් පාවිච්චි කරන්න පුළුවන්. ඔක්කොම නොමිලේ ඉතින් ඒ වගේ තැන්වලට ගිහිල්ලා ජොබ් සර්ච් කරන්න පුළුවන්. සර්ච් කරලා එවෙලම ඇප්ලයි කරන්න පුළුවන්. අන්න ඒගොල්ලන්ගේ තියෙනවා කන්සල්ටන් සර්විස් එක. ඒ කියන්නේ ඒගොල්ලා ඕගොල්ලා එතන ක්ලාක් කෙනෙක් පුද්ගලික හම්බ වෙලා දැන්සේ එයාගේ මාර්ගය ඇප්ලයි කරන්න පුළුවන්. එයාට විස්තර කියලා ඔයගොල්ලෝ ක්වොලිෆිකේෂන් මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ උදව් කරන ඇප්ලිකේෂන් හදාගන්න. එහෙම සර්විස් එකක් තියෙනවා. සාමාන්‍ය ලංකා ඇප්ලිකේෂන් හදන විදිහේ මෙහි කරන්න. ඉතින් ඒ ක්‍රම වේදයක් තියෙනවා. ඒ විදිහට ඇප්ලිකේෂන් එකක් හදාගන්න. ඒ මාර්ගය ඇප්ලයි කරන්න පුළුවන්. ඊට අමතරව පුළුවන් ස්ටැෆින් කම්පැනි එකට යන්න. ඒ ස්ටැෆින් කම්පැනිස් නම් ඉතින් ප්‍රයිවට් කම්පැනිස් ඒවා. ඉතින් ඒගොල්ලෝ ගොඩක් වෙලාවට දැන් මෙහේ අලුත් කම්පැනි තමයි ස්ටැෆින් කම්පැනි සරහා මේ එම්ප්ලොයිස්ලා බඳව ගන්න තමයි ගොඩක් කම්පැනිස් බලන්නේ. ඉතින් ස්ටැෆින් කම්පැනි කීපයක් තියෙනවා. ගොඩක් ප්‍රසිද්ධ ඒවා තියෙනවා. දැන් මේ පැත්තේ නම් එල්වුඩ් කියලා තියෙන එකක්. එතකොට සිලෙක්ට් ස්ටැෆින් තියෙනවා. ෆස්ට් චොයිස් තියෙනවා. ඒ වගේ ඒවා ගොඩක් තියෙනවා. කියන්නේ ප්‍රසිද්ධව ගොඩක් අය ඒව හරහා යනවා. නැත්නම් ඔන්ලයින් පුළුවන්. නැත්නම් පුළුවන් තමුන්ටම ඔන්ලයින් ඇප්ලයි කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඇවිල්ලා කොහමත් දැන් අලුත් ක්‍රමවේදයට අනුව සෝෂල් සිකියුරිටි නම්බර් එක අපිට සතියක් විතර යද්දි හම්බ වෙනවා. ඊට පස්සේ ඉතින් ඊමේල් ඇඩ්‍රස් එක හදා ගන්න ඕනේ. ඉතින් ඔය සර්ව දේවල් කීපයක් තියෙනවා කරගන්න. ඉතින් අපි මුලින්ම කියන්න මුළු ඇමරිකාව පුරාම දැන් තියෙන ජොබ් වේකන්සි මොනවද කියලා. දැන් ගොඩක් ටොප් කම්පැනිස් හයර් කරනවා දැන් මිනිසුන්ව. මේ උදාහරණයකට කිව්වොත් එම කවුරුද ඔන්න ඇමසෝන් එක, හරිද? එතකොට මැක්ඩොනල් එක, එතකොට ස්ටාර්බක්ස්, වෝල්මාර්ට්, ඒක හැමෝම දන්න දේවල් මම කිව්වා. ඊට අමතරව ඉතින් UPS එක. මේ කියන්නේ දැන් මේ සරලව සාමාන්‍ය රැකියා අවස්ථානේ. ඔව්. මේ මේ ඉතින් මේ මේ කම්පැනිස් වල එක එක සෙක්ෂන් වලට ඉතින් එක එක වැඩ කරන්න මිනිස්සු ඕනේ. ඔව්. එතකොට Home Depot, එතකොට Costco එක, Best Buy එක, ALDI එක මෙහෙ ආපෝය දන්නවා මේ මොනවද කියලා. ඒකත් මේ අර Walmart එක වගේ එකක්. ඉතින් ඊට අමතරව දැන් ගොඩාක් මිනිස්සු හොයන ජොබ්ස් තියෙනවා. ඒ වෙනම කැටගරයිස් කරලා තියෙනවා ඒවා. ගොඩක් කර කස්ටමර් සර්විස්, එතකොට වේටර්ස්, පේන්ටර්ස්, නැනි, කැෂියර්, ඩොග් වෝක කියලා තියෙනවා. ඉතින් මේ එක ජොබ් එකක්. ඒක ඒ කියන්නේ ඔය ගෙවල් වල ඉන්න බල්ලොන්ග. ඉතින් ගෙවල් වල අයිතිකරන්ට ඇවිදවන්න වෙලාව නැතුනම ඉතින් ඒකට වෙනම කටි ඉන්නවා. ඒගොල්ලෝ එකගෙන ගිහිල්ලා වටයක් එකගෙන ගිහිල්ලා එනවා. ඒක තමයි ඒගොල්ලෝ ජොබ් එක. මේකයි මේ දැන් ඕගොල්ලෝ හිතන්නේ අපි දැන් ලංකාවේ මානසිකත්වයෙන් හිතන්න එපානේ. දැන්
දැන් ගොඩක් අය හිතනවානේ මේ ඇවිල්ලා මේ වගේ ජොබ් එකක් කරන එක නිකන් මදි පාඩුවක් වගේ එහෙම හිතන්න එපා, ඒ මානසිකත්වයෙන් හිතන්න එපා. මෙහෙ හැමෝටම මොන රැකියාවටත් ගෞරව කරනවා. ඔව්, ඉතින් ભેදයක් නැහැ කාටුණත්. ભેදයක් නැහැ. ඒකයි. ඒ දැන් අපි ඉන්නේ ඇලබාමා ප්‍රාන්තයේ. ඉතින් අපි ගොඩක් දන්නේ ඇලබාමා වල තියෙන රැකියා අවස්ථා ගැන. එහෙනම් අපි කතා කරමු මේ ගැන. ඉතින් කීප දෙනෙක් අපෙන් අහලා තිබ්බ කොහොමද වැටුප් ගෙවන්නේ, කොහොමද මාසිකව වැටුප් ලැබෙන්නේ. ඉතින් පැයට තමයි මෙහෙ වැටුප් ගෙවන්නේ. ඉතින් පැයකට ආවම කීය කමනද අයියේ ඇලබාම වල? මේ දැනට තියෙන හිටිය නම් පැයට ආමේ 12 පටන් ගන්නෙ පැයට 12යි. $12 කම් වෙනවා පැයට. සතියේ පැය 40ක් වැඩ කරන්න ඕනේ. ඔව්, සතියේ පැය 40යි වැඩ කරන්න ඕනේ. ඉතින් ඕවර්ටයිම් තියෙනවනේ. ඉතින් කරන්න පුළුවන් ඕව වැඩිපුර. ඉතින් ඔයගොල්ලෝ අලුතෙන් ආපු කෙනෙක් නම් ඉතින් වැඩිපුර වැඩ කරන්න, තනියෙන් ආපු කෙනෙක් නම් නේ. ඔව්. වැඩිපුර වැඩ කරගන්න එක හොඳයි මුල් දවස්වල. ඉතින් ඒ වගේ තමයි අපි මේ කියන්නේ. ඔයගොල්ලෝ දැන් මෙහිට ආපු ගමන්ම ඔයගලන්ට කරන්න පුළුවන් සොසසිගිරි නම්බර් එක ලැබුණ ගමන් කරන්න පුළුවන් රැකියාව ඔයගලන්ට කියලා. ඉතින් ඔයගලන්ට ඔයගොල්ලන්ගේ ආසයි නම් මොනවාරි ඉගෙනගෙන ඊටර හොඳ රැකියාවකට යන්න ඔයගලන්ට පුළුවන් ඉගෙනගෙන නේ. ඒ මේ ජොබ් එක කරන ගමන් ඉගෙනගෙන ඔය තමන්ට ඉතින් හැකියාවක් තියෙනවා නම් ඉතින් සල්ලි විඳන් කරන්න. ඔව්. ඉතින් එහෙමනම් ඉතින් අපි කියමු දැන් ડોક્ટર කෙනෙක් හරි නර්ස් කෙනෙක් හරි කියලා. ඉතින් ඒගොල්ලන්ට ඕන නම් ඒ රැකියාව මෙහෙ කරන්න. ඉතින් එහෙනම් ඉතින් ආවිල්ලා ඉතින් ටිකක් සර්ච් කරලා මොනවාද කෝසස් තියෙන්නේ කියලා බලලා ඊට පස්සේ ඉතින් සල්ලි විඳන් කරන්න ඕනේ. ඒ ඔක්කොම ප්‍රයිවට් කෝසස් තියෙන්නේ, මොකක්වත් නිකන් කරන්නේ නැහැ. ඉතින් ඒ වලට ඇප්ලයි කරලා එහෙනම් ඉතින් කෝස් එක පටන් ගන්න ෆුල් ටයිම් කරා නම් පාර්ට් ටයිම් ගන්න පුළුවන්, ෆුල් ටයිම් කරන්න පුළුවන්. ඉතින් ෆුල් ටයිම් කරා නම් ඉක්මනට ඉවරන කෝස් එක. ඉතින් සමහරට සල්ලි තියෙනවා නම් ඉතින් ඒ විදියට වීදම් කළා තමන් කැමති රස්සාව කා ගන්න පුළුවන්. ඉතින් ඕගලන්ට මුදල් නැත්තම් ස්ටුඩන්ට් ලෝන් එකකට උනත් යන්න පුළුවන් නේ ටිකක්. ඔව්, ඉතින් දැන් මං කියපුවාගේ සල්ලි තියෙනවා නම් එහෙම කරන්න පුළුවන්. නැත්නම් ඉතින් ජොබ් එකක් කරන ගමන් පාර්ට් ටයිම් කරන්න පුළුවන්. ඉතින් එහෙම කළා අරකින් හම්බෙන ඔව් ජොබ්ෙන් හම්බෙන ගේ ගානෙන් ඉතින් වීදම් කරන්න කෝස් එකට ජස්ට් ටික දවසක් ගිහින් ඉවරලා ස්ටුඩන්ට් ලෝන් එකකට උනත් ඇප්ලයි කරන්න පුළුවන්. ඒ දවස්වල ගොඩක් හට්ටිය ඕන වෙනවා වෝල්මාර්ට් එකට. මොකද ඒගොල්ලෝ දැන් මේ කොවිඩ් නිසා මේ ඔන්ලයින් සර්විස් එකක් පටන් ගන්න තියෙනවා. ඉතින් අලුතින් ඒකින් ඒ ඔන්ලයින් ඕඩර් කරාම බල ටික ඉතින් ඒව රාක් කෝලින් සිලෙක්ට් කරන්නේ ගන්න අලුතින් වැඩට එන අය. මේගොල්ලෝ ඉතින් ඒව පැක් කරලා අරම කරලා ඉතින් ඊට පස්සේ ඩිලිවරිත් කරනවා ගෙවල් වලටම. ඉතින් ඒ ඩ්‍රයිවර්ස් ලා ඕන වෙනවා ඩිලිවරි කරන්න. එතකොට ඒ රාක් කෝලින් බඩු සෝරන කට්ටිය ඕන වෙනවා. ඉතින් ගොඩක් අය ඕම හැම වෝල්මාර්ට් එකකට ගියහම ඉස්සර දාලා තියෙනවා පොහය කියලා මේ කට්ටිය ගන්න. එතනම අපිට ඇප්ලයි කරන්න පුළුවන් වෝල්මාර්ට් එකේ නේද? ඔව්, වෝල්මාර්ට් එකේම ඇප්ලයි කරන්න පුළුවන්. වෝල්මාර්ට් එකේ පබ්ලික්ස් එකේ වෝල්මාර්ට් එකේ වගේමයි පබ්ලික්ස් වලත් ඒගොල්ලන්ගේ කම්පියුටර්ස් තියෙනවා. එතන ජොබ් වලට ඇප්ලයි කරන්න වෙනම කම්පියුටර් එකක් තියෙනවා. ඇප්ලයි කරන්න ඉතින් ඒගොල්ලන්ගේ ඉන්ටර්නෙට් යූස් කරලා අපිට පුළුවන් ඒ වෙලෙම ඇප්ලයි කරන්න ඒගොල්ලන්ගේ ජොබ් වලට. ඒ වගේ තමයි. තව මොනවද මෙහි තියෙන රැකියාවස්ථා? Uber drivers ලා ඉල්ලලා තිනවා ගොඩක් තියෙනවා. එතකොට ගෑස් ස්ටේෂන් වල වැඩටත් ගොඩක් කට්ටි ඉල්ලනවා. ඉතින් මේ ගොඩක් කරලා කැෂිය වගේ තමයි ඉතින්. මොකද මේ ගෑස් ස්ටේෂන් වල මේ ගෑස් ගහන්න කවුරුත් නැහැ නේ. මේ එහෙම තියෙන තැනුත් තියෙනවා ඉතින්. හැබැයි මෙහෙනම් නැහැ. දැන් නිව්යෝක් වල වගේ නම් තියෙනවා මේ ගෑස් ගහන කට්ටි ඉන්න ගෑස් ස්ටේෂන් වල. දැන් මෙහෙනම් ඉතින් කැෂිය වගේ තමයි ඉල්ලන්නේ. ඊට පස්සේ මේ දවස්වල හොන්ඩ කම්පැනිට ආව දැන් ඔය ස්ටැෆින් කම්පැනි ඉස්සරහා දාලා තිනවා ලොකු බැනර්ස්. මෙහි තියෙනවනේ අර හොන්ඩ කම්පැනි එකක් මැනුෆැක්චර් කම්පැනි එකක් ජැක්සන් විල් වල. ඉතින් ඒකට ගොඩක් මේ ලේබර්ස් ලා ඉල්ලලා තිනවා මේ එක එක සෙක්ෂන් වලට. ඉතින් ඒගොල්ලෝ ට්‍රේනින් එකක් දීලා තමයි ගන්නෙ. මම සති දෙකක විතර ට්‍රේනින් එකක් දෙනවා. ට්‍රේනින් එකක් දීලා තමයි වැඩට ගන්නෙ. අර දැන් මගේ කීප දෙනෙක් අහලා තිබුණා ලංකාවේ දැන් මෙහි ඇවිල්ලා ඒ වගේ කම්පැනි එකක වැඩ කරන්න නම් ලංකාවේ පුහුණුවක් ලබලා ඉන්න ඕනේද? නෑ, ලංකාව පුහුණුවක් අවශ්‍ය වෙන්නේ නෑ ඒකට. මොකද ඒගොල්ලෝ ට්‍රේනින් කරනවානේ. ඒගොල්ලන්ට අවශ්‍ය විදියට ඒගොල්ලෝ ට්‍රේනින් එකක් දෙනවා. දීලා තමයි ගන්න වැඩට. ඉතින් ඒක නිසා ඒ එක්ස්පීරියන්ස් එකෙන් ඉච්චර වැඩක් මං කියන්නේ ඉතින්
ඒයාන්සින් දන්න දේවල් හෝ මූලික මූලික දැනුම තියෙන එක හොඳයි ඉතින්. ඊට අමතරව ඒනට මේ විදිහට වැඩ කරන්න ඉතින් ඒගොල්ලෝ වෙනම ට්‍රේනින්ග් එකක් දෙනවා තමයි ගන්න. ඊළඟට වෙයා හවුස් තියෙනවා. ඔව් වෙයා හවුස් මේ ඉතින් ගොඩක් වෙයා හවුසස් තියෙනවා. ඉතින් ඒවැ වැඩට ගොඩක් වෙලාවට ෆෝක් ලිෆ්ට් ඩ්‍රයිවර්ස්ලා එතකොට ඇතුලේ වැඩ කරන්න ඒ වගේ වට ගොඩක් කට්ටි ඉල්ලලා තියෙනවා. ඒ වගේම මැක්ඩොනල්ඩ් වල එක එක අංශ තියෙනවා. මැනේජර්ස්ලා, කැෂියර්ස්ලා, වේටර්ස්ලා ඒ වගේ ගොඩක් අංශ වලට ඉල්ලලා තියෙනවා. පීසා ඒ වගේම පීසා කඩ වලත් ගොඩක් ජොබ්ස් තියෙනවා. මේ දවස්වල මේ ඇලබාම් වල වැඩි මිලිමත් තියෙනවා මේ ට්‍රක් රථ රියදුරන්ට. ඔව් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාට ඇලබාම් විතරම නෙමෙයි මේ මුළු ඇමරිකාවම ඉල්ලුමක් තියෙනවා. ගොඩක් අය අඩුයි රැකියාවට යනවා. ඒකයි වෙලා තියෙන්නේ මේ මොකද පාරෙම ඉන්න වෙන්නේ. අනික පාරේ කොට ඉතින් මේ දවස් 30ම එළවන දාය තියෙන්නේ. ඉතින් ස්ටේට් එකට වයිෆුත් එක්ක දෙන්නම ආරේ මරට එනවා. සමහරවිට ඩ්‍රයිවර්ස් දෙන්නේ කියලා වුණා නම් ඉතින් ලේසි. එහෙම සමහරවිට හස්බන්ඩ් ඇන් වයිෆ් එළවන එළවල් තියෙනවා. එතකොට ලේසි ඉතින්. හැබැයි ඉතින් ෆැමිලි ලයිෆ් එකක් නැහැ ඉතින්. මොකද පාරෙම ඉන්න වෙන වැඩි හරියක් නැත්නම් ඉතින් පාර්ට්නර්ස් දෙන්නෙත් එළවන යාළු දෙන්නෙක් වගේ සෙට් වෙලා එළවන වෙලාවලුත් තියෙනවා. ඉතින් අර දුර යන්න තියෙනවා නම් ස්ටේට් එකෙන් ස්ටේට් වලට යන ඩිලිවරිස් වලට ඉතින් හොඳට ගෙවනවා. ගොඩක් දුර යන මොකද ඒක කිලෝමීටර් ගානට ගෙවන්නේ. කිලෝමීටර් ගානට ගෙවන්නේ. ඉතින් ගොඩක් දුර යනවා නම් ඉතින් ලොකු ගාණක් හම්බ කරගන්න පුළුවන්. ඒකට අර මේ රීදුරු බලපත්‍රය ඔය ඉතින් එකක් කියන්න ඕනේ. ඉතින් ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න බෑ එකපාරම. ඉතින් ඒක හිමින් ඉගෙන ගන්න ඕන දෙයක්. ඒ කියන්නේ එක්ස්පීරියන්ස් එකත් එක තමයි ඒක හොඳට හම්බ කරන්න පුළුවන්. ඉස්සෙල්ලාම ඉතින් ලයිසන් එක ගන්න ඕනේ. ඊට පස්සේ ඇත්තරම ට්‍රක් ඩ්‍රයිවර් කෙනෙක් වෙනවා කියන එක ඉතින් ඒක වෙනම කෝස් එකක් යන්න ඕනේ. ඩ්‍රයිවිං ස්කූල් එකකට ඉතින් ගිහිලිවල්ලා එතන රෙජිස්ටර් වෙලා ඊට පස්සේ මොකද ට්‍රක් එකක් එක්සෑම් එක කරා වගේ නෙමෙයි. ට්‍රක් එක ඇත්තටම එලවන්න තමයි එක්ස්පීරියන්ස් එක ගන්න ඕනේ. දැන් සාමාන්‍ය වාහනයක් එලවන්න පුරුදු වෙනවා වගේ ලර්නර්ස් එකට ගිහිල්ලා පුරුදු වෙන්න බෑ හැම වාහනයකම. මේ ට්‍රක් එකක් එලවන කියන එක ඉතින් බොහොම බාරදුරි කාර්යයක් ඉතින් වගේම සංගත වැඩ රැකියාව. ඒ වගේ මේක හරි විනීත කමක් තියෙනත් උනේ. මේ ඩිසිප්ලින් එක හරිම වැදගත් ඒකෙදී. ඒක අපිට තේරෙනවා මේ පාරේ යනකොට. එහෙම අපි දැන් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා මේ ගොඩක් හරිම මේ විනීතයි. ඒ කියන්නේ වාහන අඩු වෙනකම් ඉඳලා තමයි ඒගොල්ලෝ වාහනේ පාරට දාන්නේ. ඒ කියන්නේ ඈත වාහනයක් එන වුණොත් ඒගොල්ලෝ නවත්තන් ඉන්නවා වාහනේ පාස් වෙනකම්. බොහොම විනීත. මොකද ඒක බොහොම බාරදුර කාර්යයක්. විශේෂයෙන්ම ඔය අපි කියමු ටැංකර් එකක් එලවන නම් ඒ කියන්නේ ඔය ගෑස් ගෙනියන ට්‍රක් එකක් වගේ. ඉතින් ඒක බොහොම මේ පරිස්සමෙන් එලවන්න ඕන දේවල්. ඉතින් පොඩ්ඩක් මෙහෙම වුණොත් එම ලොකු විනාශයක් වෙන්නේ. ඉතින් ඒක එක්ස්පීරියන්ස් එකත් එක තමයි. ඉතින් ඒව දේවල් තේරෙන්නේ ඉතින් අතරම. දැන් ට්‍රක් ඩ්‍රයිවර්ස්ලාගේ ෆීල්ඩ් එක බැලුවොත් මම මේ ගැන පොඩ්ඩක් කතා කරන්න. මොකද මේකේ ගොඩක් කියන දේවල් තියෙනවා. ලයිසන් එකේ වුණත් ඒ කැටගරයිස් කරලා තියෙන්නේ ක්ලාස් A B C කියලා. ඉතින් ක්ලාස් A කියන්නේ ඒ හොඳම high level එක. ඒ කියන්නේ ඒ ක්ලාස් A ලයිසන් එක තියෙන කෙනෙකුට ඕන ට්‍රක් එකක් එලවන්න පුළුවන්. ඊට පස්සේ ක්ලාස් B දිනවා සාමාන්‍යයෙන් ඔය ඒ කියන්නේ දැන් මේකේ දැන් ට්‍රක් වල ගොඩක් ලොකු ට්‍රක් වල තියෙන එයා බ්‍රේක්ස්. ඉතින් අන්නේ එතනින් තමයි ඔක වෙනස් වෙන්නේ. දැන් සාමාන්‍යයෙන් පොඩි ට්‍රක් වල හයිඩ්‍රොලික් බ්‍රේක්ස් තියෙනවා නම් අපිට සාමාන්‍ය ලයිසන් එකෙන් එලවන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ක්ලාස් D එකකින් වගේ. එයා බ්‍රේක් තියෙනවා නම් වාහනයක ඒක ක්ලාස් B හරි A හරි වෙන්න ඕනේ මේ ඒක ඒ ට්‍රක් එක එලවන්න. ඉතින් ඒ වගේම තෙන් තියෙනවා මේ ට්‍රක් වල හැස්මැට්. ඒ කියන්නේ ඔය මං ඉස්සෙල්ලා කිව්වාගේ තෙල් අරන් යන ට්‍රක්ස් තියෙන ටැංකර්ස් වගේ
ඒවගේ ඒවා එලවන්න විශේෂ පුහුණුවක් ඕනේ. ඒවගේ එක්ස්පිරියන්ස් එකක් ඕනේ. ඒ වගේම තියෙනවා ඩබල් ට්‍රිපල් ට්‍රේලර්ස්. ඒ කියන්නේ ඒ ට්‍රකේ පිටිපස්සේ ට්‍රේලර්ස් දෙකක් තුනක් ඇදගෙන යන වෙලාවල් තියෙනවා. ඒක නිකන් ට්‍රේන් එකක් වගේ. ඉතින් ඒවට ලොකු එක්ස්පිරියන්ස් එකක් ඕනේ. මොකද සමහර ඒ තරහා යනකොට මේ උලගත් එක්ක ට්‍රක් එක වැනෙන්න ගන්නවා. ඒක ඒක ලේසි නෑ කියලා නේද? ඉතින් අපි වුණා දැකලා තියෙන පාර යනකොට මේ මිනිස්සු හරිම බොහොම මේ හිමින් ඉතින් අර ඒ වගේ කියන්නේ අනික රෑට තමයි ගොඩක් කියලා ඒ වගේ දේවල් එළවන්නේ. මොකද දවල් වල ට්‍රැෆික් එක වැඩි නේ. අර ලොකු ට්‍රක් එකක් ලොකු ට්‍රැෆික් එකක් ඇති වෙනවා මේ පාර දැම්මොත්. ඉතින් මේ ඒ වගේ දේවල් මේ එකපාර බෑ. ඉතින් එක්ස්පීරියන්ස් එකක් තමයි මේ යන්නේ වෙන්නේ. දේවල් වලින් හොඳ වැටුප. ඔව් ඒ ඉතින් අර ක්ලාස් A B වගේ විශේෂයෙන් ක්ලාස් A වගේ ලයිසන් එකක් තියෙනවා නම් හොඳට හම්බ කරන්න පුළුවන්. ඒකට ඕන තරම් ජොබ්ස් තියෙනවා. අපි සමහර අය ඉන්නවා ඒ රැකියම් කරලා තමන්ගෙම කියලා ට්‍රක්. ඔව් ඒකත් තමයි ඒකත් තමයි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට දැන් ඒ වගේ ශිෂ්‍යයෙක්ට අලුතෙන් ගෙන අය අවුරුදු දෙක තුනක් එළවලු ඉවරලා පස්සේ තමන්ගෙම කියලා ට්‍රක් එකක් අරගෙන ඉවරලා ඒ කම්පැනිට දාලා තමන්ම ඒ ට්‍රක්ේ ඩ්‍රයිවර් හිටි එළවනවා. ඒතකොට ඩ්‍රයිවර් හිටි යාර වෙනම පාඩියක් හම්බ වෙනවා. ට්‍රක් එකට දෙනම ගාණක් ගෙවනවා. ඉතින් ඒක ඉතින් තමන්ගේ හැකියාවන තමයි. අපිත් එක්ක දැන් අපිට මෙසේජ් කරනවා ගොඩක් අය. ඉතින් ඔය වගේ සාමාන්‍ය නේ. දැන් ලංකාවෙත් ඉන්නවනේ ට්‍රක්. ට්‍රක් කියන්නේ මොනවද? ලංකාවේ ප්‍රයිම් මෝස් කියලා ලංකාවේ කියනවා. ඉතින් ඒ වගේ මේ රියදුරන් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ගේ වගේ අයට මේ වගේ රැකියාව වලට කැමති නම් වනේ මෙහෙ ඇවිල්ලා ටිකක් ඉගෙන ගන්න ඕනේ කියන්නේ පොඩ්ඩක් නේ. ඔව් ඉතින් මේ විදිහට මං කිව්වා වගේ රිලේෂන් එක ගන්න ඕනේ. ට්‍රක් ස්කූල් එකකට ගිහිල්ලා ඉතින් ඉගෙනගෙන. ඉතින් ඒගොල්ලෝ මූල දින දරමු තියෙන නිසා ඉතින් ලේසි. විශේෂයෙන්ම අපි කියමු මේ මැදපෙරදිග වගේ ට්‍රක් එළවලු තියෙනවනේ. ඉතින් ගොඩක් ලේසි. මොකද මෙහෙ තියෙන නීති ගොඩක් ඒ වගේ තමයි. එහෙත් තියෙන්නේ ඒ රටවල ඇලබාම වල විශේෂයෙන්ම අපි ඉන්නේ ප්‍රාන්තයේ. දැන් සමයකදී ලොකු වගාපීම් තක්කාලි නේ. ඉතින් ඒ වගේ එළවලු වගාපීම් තියෙනවා. ඉතින් ඒ වගේ වැඩ කරන්න ඒ වගේ තියෙන ලොකු මැෂින් වල වැඩ කරන්න එහෙම කට්ටිය ගන්නවා. ඉතින් ලේබර්ස්ලා ගොඩක් ඕන වෙනවා. දැන් තක්කාලි වගාවක් වගේ නේද. ඉතින් ගොඩක් වෙලා අතින් තමයි ඉතින් කඩන්නේ තක්කාලි. ඒ වගේ වෙලාවට ගොඩක් වෙලාවට ඕන වෙනවා. ඒ කාලේ එනකොට මේ පාර්ට් ටයිම් ෂෝ ජොබ්ස් වගේ හරියට එනවා මේ තක්කාලි වතුලි. ඒ වගේ තමයි මෙහි තියෙනවා මේ ලොකු චිකන් ෆාම්ස්. ඉතින් ඒවත් ඉතින් ගොඩක් රැකියාවල් තියෙනවා මේ කරන්න පුළුවන් නම්. ඉතින් මොකද ඒවා ටිකක් ඩර්ටි ජොබ්ස්. සමහර ඉතින් කැමති නැහැ ඕක කරන්න. නමුත් අපි අද කතා කරන්නේ මේ සාමාන්‍ය තියෙන සරලව කතා කරන්නේ මේ රැකියා අවස්ථා ගැන. ඉතින් ඒකයි අපි මේ හැමදේම කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මෙහිට ආපු ගාම ඇප්ලයි කරලා යන්න පුළුවන් රජයේ රැකියාවක් තියෙනවා මේ ඇලබමලනේ. ඔව් මෙහි තියෙනවා මේ ෆුල් ටයිම් සිටි මේල් හෑන්ඩල්. ඒ කියන්නේ ලියුම් බෙදන්න ලංකාවේ පියන් පියුම් කියලා කියන්නේ. ඔව් ඉතින් ඒ ලංකාවේ පියුම් කිව්වට මේ මෙහෙම නෑ. හොඳට සලකන හොඳ ජොබ් එකක්. හොඳ ජොබ් එකක් මෙහිදී. ඒකට ඉතින් ඒකල පටන් ගන්න පැයට 20:784 කියන්නේ. ඒවල 20:784. ඔව් 21 කින් වගේ තෝර පටන් ගන්න. දැනට ඒක ඒකට ඉල්ලන කට්ටිය. ඊට අමතරව කියනවා නම් මෙකැනික්ස්ලා ටෙක්නීෂියන්ස් ඉල්ලනවා. ඩීසල් පෙට්‍රල් දෙකම තියෙනවා මෙහි. ගොඩක් ඩීසල් වලට තමයි හොයා ගන්න කට්ටිය අමාරු. මෙකැනික්ලා කිව්වම දැන් ගොඩ දෙනෙක් බයින් ගන්නවා මේ ලංකාවේ මෙකැනික් කෙනෙක් වෙලා ඉඳලා ඇවිල්ලා මේ එක පාට වැඩ කරන්න පුළුවන්. ඔව් පුළුවන් එහෙම කරන්න පුළුවන් තරම් තියෙනවා. නමුත් මේ ශාස්ත්‍රයේ ටිකක් ඉහළට යන්න නම් මැකැනික් කෙනෙක් හැටියට මෙහි ඇවිල්ලා එක්සෑම් එකක් තියෙනවා කරන්න. AC සර්ටිෆයිඩ් වෙන්න ඕනේ. AC කියලා එක්සෑම් එකක් තියෙනවා. ඒක කරලා සර්ටිෆයිඩ් වුණාම හොඳට ගෙවනවා. ඒ වගේම ඒ ශාස්ත්‍රයෙන් ඉහළට යන්න පුළුවන්. ඒගොල්ලන්ට ඕන තැනක රැකියාවල් තියෙනවා. නැත්නම් සාමාන්‍යයෙන් අපි ගමන් අර කම්පැනි එකක වැඩට යන නම් අර කියන් සීරියල් ඕන නැති ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා ඉන්නවා මං. දැන් මේක ඉස්සලා කිව්වාගේ මම ට්‍රක් වල යා බ්‍රේක්ස් තියෙනවා නම් තමයි CDL උනේ මේ. හයිඩ්‍රොලික් බ්‍රේක්ස් තියෙන ට්‍රක්ස් රෙගියුලේෂන් එකේ ගන්න පුළුවන්.
මේ ජොබ් සෝක කියලා තියෙනවා ඒ ඒ නෝ සීඩීඑල් ඩ්‍රයිවර්ස්ලාට. ඉතින් ඒගොල්ලන්ට අවුරුද්දට දොළ 50,000ක් තමයි ඒගොල්ලන්ගේ පඩිය අවුරුද්දට පඩිය. ඉතින් ඒක මාස 12න් බෙදලා ඊට පස්සේ ඒක සතිය සතිය කියනවා නම් 4න් බෙදලා නැත්නම් සති දෙකෙන් දෙකෙන් කරනවා දෙකෙන් බෙදලා තමයි හම්බ වෙන්නේ. පැය ගාණට. ඒ වගේම තමයි තියෙනවා UPS එකේ warehouse workers. මේ UPS එක කියන්නේ United State Postal Service එක. ඒකේ warehouse එකේ වලට කට්ටි ඉන්නවා. ඒක පැයකට දොළ 15න් පටන් ගන්නෙ. ඒගොල්ලන්ට no experience මොකුත් නැහැ. ඒතකොට health insurance එකක් දෙනවා, education assistance දෙනවා. ඒතකොට retirement benefits plan ඔක්කොම තියෙනවා ඒකේ. ඒ වගේම මැෂින් ඔපරේටර්ස් ලා තියෙනවා. ඒකේ කීර්ති කියලා ගාන නම් දාලා නැහැ. ඒ වගේම තවilla තියෙනවා ප්‍රොඩක්ෂන් ඔපරේටර්ස් ලා තියෙනවා. අර ස්ටැෆින් කම්පැනි එක කරහා යන්න ඕනේ ඒකට. ඒකට පැයකට 11,000ක් ගෙවනවා. දැන් තව එකක් තියෙනවා මං ඉස්සෙල්ලා කිව්වාගේ vehicle mechanics ලා technicians ලා වෙලලා තියෙනවා. ඒගොල්ලන්ට පැයකට 15 ඉඳලා 35 වෙනකම් ගෙවනවා පැයකට. ඒකෝ හෙල්ත් ඉන්ෂුරන්ස් තියෙනවා, paid time off තියෙනවා, retirement benefits ඔක්කොම තියෙනවා ඒකේ. ඒ full time job දේ. ඒ full time job. ඉතින් ඔයගලන්ට ආපු ගමන් full time job එකකටම apply කරන්න පුළුවන්. ඒ වගේම Amazon එකේ කියලා තියෙනවා මේ immediately Amazon එකට hire කරන කට්ටියව ගෑස් පින් ඒරියා එකේ. Yes. ඒකට පැයකට 16යි 35 අතර ගෙවනවා. ඒක එක එක සෙක්ෂන් වල හැටියට. ඒ වගේම ඩෙලිවරි ඩ්‍රයිවර්ස් ඉල්ලලා තියෙනවා part time full time දෙකම. ඒ කියන්නේ ඔයගොල්ලෝ මොකක් ජොබ් එකක් කරන ගමන් තව කීයක් හරි හොයාගන්න පුළුවන් නම් විවේකයක් තියෙන දවස් කාලෙකට විවේකයක් තියෙන වෙලාවකට හරි දවස් මේ off day එකට වගේ හරි ඔයගොල්ලෝ පුළුවන් ඩෙලිවරි ජොබ් එකක් කරන්න part time. ඉතින් ඒකට part time ඩෙලිවරි ජොබ් එකකට ගෙවනවා part time හරි full time හරි පැයකට 15 ඉඳලා 24 වෙනකම්. මම කියවකින්ම වගේ අපි මාන්සිලා වැඩ කරනවා නම් හොඳ වැටුපක් ලබා ගන්න පුළුවන්. ඉතින් වෛද්‍යවරයෙක් ඉංජිනේරුවෙක් වෙන්න ඕනේ නැහැ. ඉතින් මෙහි එහෙම නැහැ. මේ හැම කෙනෙකුට වගේ නේ හොඳට වැටුප් ලැබෙන ක්‍රමවේදයක් තමයි තියෙන්නේ. ඔව් ඉතින් තමයි ඒක දැනගන්න ඕනේ. ඉතින් මම ඉස්සෙල්ලා කිව්වා ඉතින් වැඩිපුර ගානක් ඕන නම් ඉතින් part time job එකක් හොයාගන්න පුළුවන්. ඒ වගේම මාන්සිලා ඉතින් ටිකක් වැඩ කරන්න ඕනේ අවුරුදු මුළු දවස් ටික ඉතින් settle වෙනකම්. ඔව් මාස 6ක් වගේ ටිකක් වැඩිපුර වැඩ කරන්න පුළුවන් නම් හොඳයි. තනියෙන් එනවා නම් ගොඩක් ලේසි එක කරගන්න නේ ගොඩක්. ඔව් දැන් මේ සමහර මම මේ දැක්කේ එක කියන්න ඕනේ සමහර ට්‍රක් කම්පැනිස් සීරියල් ක්ලාස් A තියෙන අයට මේ ඔෆර් කරනවා බෝනස් එකක්. ඒ කියන්නේ ඒගොල්ලෝ වැඩට සයින් කරනකොට ඒක ඉස්සලම ඒගොල්ලෝ ඩොලර් 5000ක බෝනස් එකක් දෙනවා. වැරට එනවට ඒ වගේම පැයකට 24ක් ගෙවනවා කියලා තියෙනවා එතන. සමහර ගොඩක් කම්පැනිස් තියෙනවා ඉතින් දැන් සමහර අය අපි කියමු සති ගණන් ගෙවන්න කැමති නැහැ කියලා උදේ ගිහලා හවස එන්න නම් ජොබ් එකේ එහෙම පුළුවන් හොයාගන්න. උදේට ගිහිල්ලා ඉතින් හවස එන ට්‍රක් ඩ්‍රයිවර්ස්ලා තියෙනවා ගෙදර. එහෙම පුළුවන් හොයාගන්න. ඉතින් මුළු ඇමරිකාව පුරාම තියෙන රැකියා අවස්ථා ගැන කියනකොට තව එකක් අපිට කියන්න අමතක වුණා. ඔව් මේ දැන් සමහර ස්ටේට් වල තියෙන ලොකු නිදි වතු. එතකොට ඇපල් වතු ඒ කියන්නේ ඒවා අක්කර 10000 ගානක්. Blueberry. එතකොට corn ඒ වගේ දැන් ඒ වතු වල ඒ ගස් නඩත්තු කරන්න ඒ කියන්නේ අපි කියමු ඒවට බෙහෙත් ගන්න. ඒ කියන්නේ ඒ ගස් එක අක්‍රදාස් ගන්නක වත්තක එක ගහෙන් ගහට කියලා බෙහෙත් ගන්න බෑනේ. ඉතින් ඒ වතු අයිතිකාරයෝ මේ හය කරනවා පයිලට්ස් ලා. ඒ කියන්නේ ඒවට බෙහෙත් දාන්නේ උඩින් ගිහිල්ලා සහැල්ලු ගොන යනවකින්. සහැල්ලු ගොන යනවා කියන තමයි බෙහෙත් දාන්නේ. ඉතින් ඒවට වෙනම තියෙනවා ප්ලේන්ස් ගිහිල්ලා. ඉතින් ඒවට ඕන වෙනවා ලයිට් වේට් එයාක්‍රාෆ්ට් පයිලට්ස්. පයිලට්ස් ලයිටින් ඒගොල්ලෝ වෙනම ප්ලේන්ස් ඉන්නේ ඒවට පොඩි ප්ලේන්ස් ඒවට මාදපුවා. ඉතින් ඒකෙන් ගිහලා ඉතින් මුළු අතටම උඩින් ගිහලා බෙහෙත් දානවා. ඉතින් ඒකත් හොඳ ජොබ් එකක් තමයි මේ
හොඳට ගෙවන හොඳට ගෙවන මේ ඉගෙන ගත්තොත් ඉතින් මේ හැවිලා එක ටික දවසක් ඉගෙන ගන්න වෙනවා එක පාට යන්න බෑ ජොබ් එකට ඔය ටිකක් සල්ලි ටික වීදම් කරන්න මුලින් මොකද ඒව හරි ගණන් කෝස් වීදම් කළා ඉතින් කරන්න පුළුවන් නම් හොඳයි ඉතින් හැමෝටම කියන්න ඕන දෙයක් තමයි ඔයගොල්ලන් දැන් අපි හිතමු ග්‍රීන් කාඩ් වින් කරලා ආව නම් මොනවා හරි ඉගෙන ගන්නනේ ඔය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පුනහ හරි ඉගෙන ගන්න දෙයක් ඒක කවදාවත් අපතියන්නේ නැහැ මේ වගේ රටක ඉගෙන ගන්න එක ඔව් මේ වගේ රටක ඉගෙන ගන්න එක කොහොමද අපතියන්නේ නැහැ ඒ වගේම මේ ඒකත් ඉගෙන ගන්න එකත් කරන්න ඕනේ අනාගතයක් තියෙන කෝස් එකක් ඉස්සරහට යන්න පුළුවන් එකක් දැන් අපි හිතුව ෆැමිලි එක පිටින් ඒවා බලත් එක්ක ආවා නම් ඉතින් එක්කෙනෙක් හරි නේ හස්බන්ඩ් ඇන්ඩ් වයිෆ් දෙන්නගේ එක්කෙනෙක් හරි ඉගෙන ගන්න මොනවා හරි ඔව් ඉගෙන ගන්න නම් හොඳයි ඉතින් එක්කෙනෙක් හරි අපි කියමු ලංකාවේ JCB ඔපරේටර්ස් එතකොට එක්ස්කැවේට ඔපරේටර්ස් වගේ මෙහෙ 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 එහෙම සැලකෙන්නේ ඒවා හෙවි ඉක්විප්මන්ට් ඔපරේටර්ස් හැටියට ඉතින් ඒක හොඳ ජොබ් එකක් තමයි මුදල් හම්බ කරන්න හොඳ එකක් හොඳට නිදහසේ වැඩ කරන්න පුළුවන් මොකද දැන් ඔයා JCB එක ඔපරේටර් කරනවා නම් මෙහෙ ඔයා ඒ ජොබ් එක විතරයි කරන්නේ ඒ කියන්නේ ඔයාට අවශ්‍ය ඒගොල්ලන්ට දෙපාරක වැඩක් කරනවා නම් ඔය දැන් මොකද JCB ඔපරේටර් කරන එකේ නා එයාගේ ජොබ් එක විතරයි කරන්නේ එයා මොකයි වල කරනෝ නම් ඒ වල යරුවා ඊට පස්සේ ඒක අපි කියමු පයිප්ලයින් එක මොකද දාන්න කියලා ඉතින් ඊට පස්සේ පයිප්ලයින් එක දාලා ඉවරණ එක අයින් ටෙක්නිෂියන් ලා ඉතින් එයා කැබ් එක ඇතුළේ ඉතින් කූල් එකේ ඉන්නවා ඊට පස්සේ ආයෙ වල වහන්න තමයි යාගේ ජොබ් එක තියෙන්නේ ඊට පස්සේ ඒ වගේම තමයි ලංකාවේ එක කරේ කියලා මෙහෙ ඇවිල්ලා කරන්න බෑ මේ ඒකට යනවා එන්න ට්‍රේනින් ස්කූල් එකකට ඒවා ඉතින් ගිහිලි වෙලා කෝස් එකක් සිලෙක්ට් කරගෙන ඒක කරන්න ඕනේ ටිකක් විතර වීදම් යනවා මොකද ඒ වගේ ජොබ්ස් වලට හොඳට ගෙවර නිසා කෝස් එකක් ටිකක් ගන්න ඉතින් ඒක ඉගෙන ගත්තොත් හොඳ රැකියාවක් හොයා ගන්න පුළුවන් මොකද ඒ වගේ ඒ ෆීල්ඩ් වලට හොඳට රැකියාව මේ ඒක ඉල්ලුම තියෙනවා මේ ඉල්ලුමට ඒ කියන්නේ ටෙක්නිෂියන්ස්ලා අඩුයි ඒවට ඔපරේටර්ස්ලා හැම ඒ වගේම තමයි ඒ ටෙක්නිෂියන්ස්ලාට ඒ ශේත්‍රයේ ඉන්න JCB wheel loaders heavy equipment maintenance technicians හොඳට ගෙවනවා හොඳට මුදල් හම්බ කරන්න ඕන පොඩක් නේ ඒ පැත්ත ගැන හිතන්න මම මේ කතා කරන්නේ ලංකාවෙන් මෙහෙට ඉන්න කවුරු ඉන්නෝ නම් ඔය කාර්මිකංශේ වැකියව කරපු කෙනෙක් ඒගොල්ලන්ට හොඳ අවස්ථාවක් තියෙනවා මේ ඒ වගේ දෙයක් කරලා ඉස්සරහට යන්න මේ ඔයාලා දකින්නේ අපි ටවුන් එකේ තියෙන මේ ස්ටාෆින් ඔෆිස් දෙකක් ඉතින් ඔන්න ඒගොල්ලෝ සේවකයන් බදව ගන්නවා කියලා දාලා තිනවා පැයකට ඩොලර් 12ක් තමයි ගෙවනවා කියලා තියෙන්නේ ඒ වගේම තමයි ඇලබාම් වල තියෙන ටොයිටා කම්පැනි එකටත් සේවකින් බදව ගන්නවා. වීඩියෝ එක අතරදි කියන්න බැරි වුණා අපිට ඇලබාම් වල තියෙන රෙස්ටුරන්ට් ඒ වගේම හොටෙල්ස් වලට චෙෆ්ලා එතකොට ඒ හොටෙල්ස් වල තියෙන වෙනත් රැකියාව වලට සේවකින් බදව ගන්නවා. අපි කවුරුත් පොඩි තැන් වලින් තමයි පටන් ගන්න. ඉතින් අපේ ජීවිතවල හැමෝගෙම හීන තියෙනවා. ඉතින් ඒ හීන වලට යන එක කවදාවත් පසට දාන්න එපා. ඕ මට පුළුවන් කියන තැන ඉඳගෙන ජීවිතේ ඉස්සරහට යන්න. රැකියාවකදී වුණත් පොඩි තැනින් පොඩි රැකියාවකින් පටන් අරගෙන ටික ටික ඉහළට යන්න. ඕගොල්ලෝ උනන්දු වෙන්න ඕනේ හැමෝම. මට බැහැ නැහැ කියන සිතුවිල්ල අයින් කරලා ජීවිතේ දිනන්න. ඉතින් අද වීඩියෝ එකෙන් අපි හිතනවා ඔයාලට යම්කිසි අදහසක් ගන්න පුළුවන් වෙන්න ඇති ඇමරිකාවට ඇවිල්ලා මොනවද තියෙන රැකී අවස්ථා කරන්න පුළුවන් තමන්ට කරන්න පුළුවන් මොනවගේ රැකී අවස්ථාද තියෙන කියලා. ඉතින් එහෙනම් අයිත් අලුත් වීඩියෝ එකකින් හමු වෙමු හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.